හරි පොතේ නම් ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා අපේ ගණිත පන්තියට. ඉතින් අද අලුත් දරුවෝ ටිකක් ඉන්නේ මාත් එක්ක වැඩ කරන්න. නේද? මාව දැක්කම අමුතුර පේනවද නැහැ ටී-ෂර්ට් එකක් එහෙම නැතගෙන සර් කෙනෙක් විදියට නැතුව. නේද? ෂර්ට් එකක් මේ සර් කෙනෙක් අඳින්නේ සාමාන්‍ය. ඉතින් එකට හේතුවක් තියෙනවා. අපි පොඩක් කතා කරලා ඉමු ඉස්සෙල්ලා අද වැඩ පටන් ගන්න කලින්. නේද? ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ පුතේ අපි ෆිසිකල් ක්ලාස් එකක් නැත්නම් ආයතනික ක්ලාස් එකක් කරනවට වඩා ඔයාලා සහ මම කියන දෙගොල්ලෝ හරිද බොහොම රිලැක්ස්ව ඉගෙන ගන්න තරම්. ඉතින් මට හිතුණා ඒ අත්දැකීම ඔයාලට ලබා දෙනකොට මමත් අර සාමාන්‍ය හෝල් ක්ලාස් එකේ ඉන්නා වගේ වෙනද රඳිනා වගේ ෂර්ට් එක ඇඳලා සපොත් දෙක දාලා නේද එහෙම ඉන්නවට වඩා සරලව ඔයාලා ගාවට එන්න හිතුවා. ඉතින් මෙතන ඉන්නේ අපේ ආදරණීය ගණිත ගුරුතුමාගේ අටශ්‍රේණි ඉගෙනගත්ත දරුවෝ. කවුද ඔයාලගේ සර්? මයික්‍රෝන් කල කියන්න වාන්න මෙච්චර දවසක් ඔයාලත් එක්ක වැඩ කරපු සර් කවුද කියන එක? කවුද ඔයාලගේ? සමන් සර්. බොහොම අහිංසක නේද? බොහොම චූටි. අබිත්තන් සර් කෙනෙක්. හැබැයි ගණන් වලට ගොඩාක් දක්ෂ. නේද? සමහර විට සර් මං ගැන කියන්නේ නැති එතකොට මට තව සතුටු කාරණයක් තියෙනවා. මම අද ආවම ඒක දැක්කේ මගේ පෞද්ගලික පන්තියට සහභාගී වෙන දරුවෙකු මෙතන ඉන්නවා නේද බොහොම දක්ෂ දරුවෙක්. මට නම මතකයි හොඳට මොකද පෞද්ගලික පන්තියට එන දරුවන්ගේ නම මට බොහෝ වෙලාවට මතකයි. ඉතින් අයිලර්නින් කොලෙජ් එක හරහා මගේ දරුවෙක් දකින්න ලැබීමත් ලොකු සතුටක්. කෙවින් රොසයිරෝ ඔයා නේද මගේ ක්ලාස් එකේ පුතා නේද ඔයා? ඔව් සර්. ආරනේ ඔයාගේ නංගිනේ දා මගේ අන්තිම දවසේ පන්ති වල ගත් සින්දුවක් කිව්වේ. ඔව් සර්. ආ හරි හරි එහෙනම් හරි. ඉතින් අපි එන වැඩ ටිකට යමු. ඉතින් සමන්ස ඔයාලට මාව බාර දුන්නා. මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා සමන්ස ඔයාලට කරා වගේම හරිද? ඒ වගකීම අට වසරේදී ඔයාලට සමන්ස දීපු දැනුම වගේම දැනුමක් නේද? ඒ ආකාරයෙන්ම මට ඔයාලට නමේ ශ්‍රේණි සඳහා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉස්සලම මාව හඳුන්ලා ඉන්න මායි පුතේ. හරිද? මගේ නම විලෝෂ ප්‍රියංග. හරිද? රයිට්. බොහොම විතරම උරුගෙන නමක් නෙවෙයි කියන කම්තුනාවක්. අනේ මගේ නම මතක තියෙන්න බෑ සම්මන්ත්‍රකගේ නම නම් ලේසි මතක තියාගන්න. මගේ ටිකක් අමුතුයි නේද? විලෝෂ ओयाला මොකද ගණිතයේ විෂය උගන්වන්න ගුරුවරයෙක්ට වඩා යාළුවෙක් විදියට ඔයාලා ගාව හිටියොත් ඒක මම හිතනවා පහසුවක් වෙයි කියලා. මොකද අනිත් විෂයන් වගේ නෙවෙයිනේ ගණිතයේ විෂයේදී ගැටලු මතුවෙනවා දරුවන්ට. නේද? එතකොට ඔයාලට ඒක මගෙන් අහන්න පුළුවන් වෙනවා. ඔන්න මගේ පන්තියේ මාත්‍රම් පුතාලට අවස්ථාව තියෙනවා නොතේරෙන්නේ මොකද්ද ඒක අහන්න. රයිට්? ගණන් විෂය ඉගෙන ගන්නකොට එහෙම. අනිත් එක තමයි ගොළුව වගේ ඉන්න බෑ. නේද? මාත් එක්ක කතා බහ කරන්න ඕනි. නේ? उत्तरे වල හැමෝම මෙතන ඉන්න හැමෝම එකේ ඉඳන් සියල්ල යන දන්නව නේද? ඔව් මම දන්නවා අනිවාර්යෙන් පුළුවන්. හැමෝම දන්නවා. නැත්නම් ඉතින් එන්න බෑනේ හත අට වසර වල නේද? රයිට්? අර හැමෝම දන්නවා. ඔය දාන්නේ ඕක කියලා දාන. රයිට්? එහෙනම් මම අහන්නේ එකේ ඉඳන් 100ට සරණ ප්‍රශ්නයක්. හරිද? මම ඔයාලෙන් අහනවා පුතේ එකේ ඉඳන් 100ට ලියද්දි ඉස්සෙල්ලම 9 කියලා ලියවෙනවා 9 කියද්දි. නේද? ඉස්සෙල්ලම 9 කියලා ලියවෙනවා 9 කියද්දි. ආය නමයක් ලිය වෙනවා 19 කියද්දි හරිද ආය නමයක් ලිය වෙනවා 29 කියද්දි දැන් තුන් පාරක් ලියවෝ 9 19 29 තුන් පාරක් ලියවුණා නේද මට පටගාලා ගණන් කරලා මැසේජ් එකක් දාන්න
එකේ ඉඳන් 100ට ලියද්දි 9 ඒවා ඒ විදිහට කීයක් ලිය වෙනවද කියලා ටක් ගාලා මැසේජ් එකක් දාන්න. ආ පූර්ණිමා ඉස්සෙල්ලම දැම්මා 9යි කියලා හොඳයි බලමු. මුලින්ම හරි උත්තරේ දාන එකන මම පසුව කියන්නම් දැන් ඔන්න ඉස්සෙල්ලම හිරුනි 9යි කියලා දාලා තියෙනවා. දිනිති 10යි කියලා දාලා තියෙනවා. නහාර 11යි කියලා දාලා තියෙනවා. වේගෙන් මැසේජ් එක අරින්ද කියෝක නමාරුයි. හොඳයි ගොඩක් අය දාන උත්තර ටික 9ය නේද? 10 11 හොඳයි ගොඩාක් හොඳයි හැමෝම හොඳයි අද 52ක පැමිණීමක් තියෙනවා බලමු අපේ 52ක් ඉන්න රත්තරන් පුතාලගේ ඉස්සෙල්ලම මේ ආපු සරල ප්‍රශ්නයක් නේද මේකට උත්තරයක් දාලා දෙන්න කවුද කියලා right හොඳයි උත්තර තියෙනවා ගොඩක් හැමෝම දාන්න උත්සාහ කරන්න හැමෝම උත්තර දාලා තියෙනවා इवराई මේ නම් නම් මට කියව ගන්න බෑ මේ නම වෙන්නේ නැති ජයින්දි වෙන්න ඕන මන් දන්නේ කෙනෙක් right එක්කෙනෙක් ජයින්දි මට අනිත් එක්කෙනා අනුදි අනුදි ඔන්න නම් හතර මෙන්න පුතේ ළමයි 54කින් එකේ ඉඳන් 100ට ලියන්න දන්න ළමයි ටික අනිත් සියලු දෙනා මම හිතන්නේ ඔක්කොම වගේ උත්තර දැම්මා සියලුම දෙනා වගේ උත්තර දැම්මා නේද ළමයි 54ක සහභාගීත්වයක් අද තියෙන්නේ ඒ 54 දෙනා වගේ උත්තර දැම්මා එක්කෙනෙක් දෙන්නේ කරෙන්න ළමයි 54කින් මේ එකේ ඉඳන් 100ට කියලා ගණන් කරන්න කියලා කිව්වේ සරල ප්‍රශ්නෙට හතර දෙනායි හරි උත්තරේ දැම්මේ නේද මගේ ගෝලයක් ඉන්නවා මට ඒක සතුටක් නේද නැත්තම් මගේ අම්මවත් දෙකල මොකද මම ඉස්සරින් දාගෙන ගත්ත ළමයටත් ඔක කරන්න වැඩක් නැහැ එයත් දාලා දෙනවා මම පන්ති තාම දන්නේ කෙවින් ඉන්නවා කියලා. අපි කෙවින්ගේ ලංකිත ලස්සන ඉංග්‍රීසි සෝම් කියන්න පුළුවන්. අන්ත අපි පන්ති ටික කාලයක් කරගෙන යද්දී අපි හමු කෙවින්ගේ ලංකිත සින්දුවක් කියම නේද? අපි ගණිතේ පන්තිය බොහොම සතුටින් යන තියෙන පන්තියක්. ඉතින් පුතේ දැක්කද ඔයාලගේ ප්‍රශ්නය ගණිතයේ තියෙන වැදගත්ම දේ මම පැහැදිලි කරන්නයි මෙන්න මේ ප්‍රශ්න වලින් අහුවෙ. දැන් ලැජ්ජ වෙන්න ඕනි හැමෝම මෙතන ඉන්න පරස් හතර දිනාගෙන් 50 හතර දිනා හරුත්‍රේ දැන් 54 දිනාගෙන් 50 දිනෙම ලැජ්ජ වෙන්න ඕනි එකේ ඉඳන් 100ට 9 ඉලක්කම් කියදවුවම කියාගන්න බැරි වුණා අදින් පස්සේ ඒක මම වෙන්න දෙන්නේ නැහැ රයිට් මට ඔයාලට පෙන්වන්න ඕනේ මේ ගණිතය කියන විෂයව ප්‍රශ්නේ හරිද ගණිතය කියන විෂය මොන වගේද කියලා ගණන් කියන්නේ හරිම ලේසි විෂයක් මයි පුතේ ගණන් කියන්නේ හරිම ලේසි විෂයක් හැබැයි අපි මොකද කරන්නේ ප්‍රශ්නයක් ඇහුවම රත්තරම් පුතේ කලබලේක වැඩිය කල්පනා කරන්නේ නැතුව නේද කලබලෙන් උත්තරයක් දෙනවා අන්න එදාට ගණන් වලට ලකුණු අඩු වෙනවා එහෙනම් අපි ගණන් වලට උත්තර දෙන්න ඕනේ හරිම රිලැක්ස් එකේ හොඳට කල්පනා කරලා නේද දැන් ඔයාලම හිතන්නකෝ එකේ ඉඳන් 100ට ලියනවා කියන්නේ සරලම දෙයක් නේ ඒක ළමයි 54කින් හතර දෙනයි නම් හරි උත්තරේ දුන්නේ right අනිත් ඔක්කොම දුන්නේ 9 10 11 මේ 11 දීපු අය ටිකක් හරි හොඳයි කිව්වේ මේ කට්ටිය නම් ආ අන්තිම සෞතුතිය හරිද උත්තරය තමයි මේ හතර දෙනා දීපු උත්තරය 20යි එකේ ඉඳන් 100ට යද්දි 9 ඉලක්කම් 20ක් තියෙනවා 9 19 29 39 49 කියද්දි 5යි 59 69 79 89 හරිද ඊට පස්සේ 90 9 ඉලක්කමක් තියෙනවා 10යි 91 9 ඉලක්කමක් තියෙනවා 92 93 94 95 ඔය 9 ඉලක්කම් තියෙනවා මුලට නේද 96 97 98 ඊට පස්සේ 99 ඊට දෙකක් තියෙනවා අන්න 20ක් ආවේ එහෙමයි මේ 11යි කියලා කියපු කට්ටිය අර 99 තිබිච්ච දෙක දැක්කා 99 තිබිච්ච දෙක දැක්කා 11යි කියපු කට්ටිය ඒක 11යි කිව්වේ ඒ 90යි දැන් නේද 100 වෙනක 99 වෙනකන් තියෙනවා 9 ඉලක්කම් ගොඩක් එටි කවුරුත් දැක්කේ නැහැ කලබලෙට පටලා ගත්තා නේද දැන් දැක්කනේ දරතරම් පුතේ ගණන් වල කොච්චර ලේසිද ඇයි අපි මේක අමාරු දාගන්නේ
නේද අද මම ඉස්සෙල්ලාම පාඩම ගන්නන්න කලින් පුතාලත් එක ටිකක් කතා බහ කරනවා පුතාලට මම අඳුරගන්න ලේසි වෙන්න සහ මට ඔයාලා අඳුරගන්න ලේසි වෙන්න හරිද රයිට් හරි ඉතින් ගණන් හරිම ලස්සනයි මම අද ඔයාලට පුංචි ට්‍රික් එකක් කියලා දෙනවා ගණන් වලදී හැබැයි ඔයාලා තමයි මේ ට්‍රික් එක අල්ලගන්න ඕනේ හරිද දැන් අපි පොඩි කාලේ ඉඳලා ගුණ කරනවානේ හොඳට බලන් ඉන්න අපි පොඩි කාලේ ඉඳලා ගුණ කරනවා ලතරම් පුතේ නේද හැබැයි ජපානේ නේද අපි නේද අපි දන්නේ කියන රට ජපාන් බඩු වලට අපි කැමති නේද ටොයෝටා වාහන කාර් එහෙම ජපානේ හතර ෆෝන් එහෙම නේද අපි වල කැමති නේ ජපානේ හරිද ජපානේ කියන රටේම අය පුතේ පොඩි ළමයිට ගුණ කරන්න කියලා දෙන්නේ අමුතු විදියකට අයි අපේ වගේ නෙමෙයි එයාලා හරිම ක්‍රියේටිව් ඒ කියන්නේ එයාලගේ තාක්ෂණය ගොඩක් ඉහළට ගිහිලා තියෙන්නේ අපි වගේ නෙමෙයි අපේ ක්‍රියේටිව් අපේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ නේද එහෙනම් මම පොඩි ට්‍රික් එකක් හරිද මම ජපානි පාවිච්චි කරන විදිහ ගණිතයේ දැන් අපි රත්තරම් පුතේ 22 21න් ගුණ කරන්නේ කොහොමද ඔයාලා දන්නවා පල්ලෙහාට ලියලා අර දෙපාරක් ගුණ කරලා එකතු කරලා එහෙම අරගන්නවා නේද හැබැයි මම ඔයාලට මේ වෙන ක්‍රමයක් පෙන්නනවා මේ ක්‍රමය ඔයාලා ගණන්වලදී පාවිච්චි කරන්න ඕනේ නැහැ අපි සාමාන්‍ය ක්‍රමේ පාවිච්චි කරන්න ඒත් මම මේ පෙන්නන්න හදන්නේ ගණන් කියන විෂය කොච්චර නිර්මාණාත්මකද අපිට කොච්චර පැක් තියෙනවද අපි අච්චු පොතේ පාරෙන්ට් එකට යන්න කලින් ඉස්සෙල්ල පොඩක් බලලා ඉමු ගණිතය ගැන නේද ගණිතය මොන වගේද කියලා රයිට් හරි පුතේ දැන් මේ 22 21 න් ගුණ කරනකොට අපි ලියලා ක්‍රමයක් තියෙනවා මේ 22 මෙහෙම ලියලා 21 මෙහෙම ලියලා 1^2 2 1^2 2 ආයේ දෙවරක් 2 4 කියලා ලියලා උත්තරේ එකතු කරලා ඔහොම දානවා ඕකනේ ක්‍රමෙ එහෙම නෙවෙයි මේ කට්ටිය කරන්නේ මෙන්න මෙහෙම නිකන් ඔය ඉරි ටිකක් ගන්නවා පුතේ ඈ ඔන්න ගුණ කරා උත්තරේ දානවා මෙන්න මේව 462 කොහොම උත්තරේ දාන්න ඈ ඔන්න ජපානේ මේක කරපු විදිය අපි නම් කරන්නේ කොහොමද මෙහෙම ලිව්වා අර කරන ගුණ කරලා එකතු කරා ඒක වැරදි නෑ හරි හොඳ ක්‍රමයක් ඒ වුණාට බලන්න ඔයාලා කරපු දේ ඈ උත්තරේ පටගාලා දැම්මා උත්තරේ පටගාලා දැම්මා ඉරි ටිකක් ගැහුවා ඔන්නෝම උත්තරේ 462 කියලා කිව්වා මොකද්ද මෙතන පාවිච්චි කරන්න ඇති ක්‍රමයේ කාටරි මයික් ඔන් කරලා ඔන්න මේ ට්‍රික් එක දැකපු කෙනෙක්ට පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න මොකද්ද මේ ජපාන එකක් කිය කරන්න ඇත්තේ ಗುಣ කරන්න ඈ ඔයාලා පාවිච්චි කරන්නේ මා මේ ක්‍රම ඒත් මෙහෙම ක්‍රමක් තියෙනවා ගණන් වල කවුද කැමති කවුද දක්ෂෙක් ඉන්නේ මේ ට්‍රික් එක අල්ලන්න පුළුවන් ඈ මේ ක්‍රමයක් සුටි කරා ඇත්තනම් මේකෙන් තමයි මම මේ උත්තරේ ගත්තේ නේද හිතින් දැම්ම මෙහෙම නෙමෙයි මේ ඉකැලිටි එකෙන් තමයි මම මේ උත්තරේ ගත්තේ ඔය මේ ට්‍රික් එක දැකපු කෙනෙක් කියන්න බලන්න මයික් ඔන් කරලා මම දැක්කා. ආ දැකපු කෙනා කියන්න මොකද්ද දැක්කේ පුතා? මං ඔහේ පිස්සුවෙන් වගේ ඉරි ටිකක් ගැහුවද? ඈ? පොඩෑනි කප්පාදියා. මං ආස මාත් එක්ක කතා කරන ළමයි. රයිට්? සර් ඉරි කෑලි ගුණ කරලා. ඉරි කෑලි ඉස්සලම වල ගන්න මම මේ නිකන්ද ඉරි ටික ගැහුවේ ඈ සර් ඉරි වල මුළු ටික අර උදේ සර් ඉරි වල කිම දෙකක් නිරූපණය වුණා එකලක කතා කරා පළවෙනි අර ඉරි ගහලා තියෙන එකේ හතර ගන්නවා යටේකේ දෙක ගන්නවා ඒකෙම උඩ තියෙන ඒකෙම හරහට උඩ තියෙන එකේ හතරයි ඒ දෙකයි රවුම් කර ගන්න. එතකොට එතන හයක් වෙනවා. ඊළඟට අර උඩ හතර යට තියෙන දෙකයි ගන්නවා. හරියට හරිය පුතා එක දැක්ක ගොඩක් සතුටුයි. මේ බලන්නකෝ 22 නේ මෙතන තියෙන්නේ. මෙන්න මේ 22 මේ දෙක වෙනුවට තමයි මම මේ අතර ඉරි කෑලි දෙකක් ගැහුවේ. හරිද? ඊළඟට මේ දෙක වෙනුවට තමයි මේ අතර මෙතන ඉරි කෑලි දෙකක් ගැහුවේ. මේ තියෙන්නේ 22 කියන ඉලක්කම තමයි මම මේ ඉරිවල නිරූපණය කරේ. හරිද? අන් බලන්න මේ ලක්ෂණ දේවල් ගණන් වල තියෙන්නේ 22 මේ ඉරි කෑලි දෙකක් දෙක. මෙතනත් ඉරි කෑලි දෙකක් දෙක. එතකොට මේ දෙකයි මේ දෙකයි 22. එතකොට මේ හරහට ගහලා තියෙන්නේ 21. කොහොම? මෙන්න දෙක වෙනුවට හරහට ඉරි කෑලි දෙකයි. මෙතන එක වෙනුවට හරහට ඉරි කෑල්ල. එතකොට ඔයාලා හිතුවට නිකම්ම ඔහේ ඉරි කෑලි ටිකක් ගැව්වා කියලා. නෑමයි පුතේ ඉරි කෑලි ටික ගැව්වේ මේ 22යි 21යි නියෝජනය කරා. ඔන්න ඉරි කෑලි ගැව්වා. දැන් උත්තරේ කිව්වේ කොහොමද? මෙන්න පුතා කියන්නේ මෙන්න මේ මුල්ලේ මේ කැපිච්ච තැන් තියෙනවා 1යි 2යි 3යි 4යි පුතේ. අන්න 1යි 400 කියලා ගත්තේ.
अंतिम देखा එක කියන කොට එකට යටින් ඔන්න ඔම එකක් ඔය 22යි 21 මෙන්න 22 මෙන්න 21 අන්න එහෙම පැහැදිලිද රයිට් ඉරිගැහුවේ ඉලක්කම් ඉතින් මේකද කොට ලොකු ලොකු ඉලක්කම් වලට යද්දි තව තව ක්‍රම තියෙනවා මේ ඉරිගහන විදි ඉතින් මම මේ පොඩි ඉලක්කම් දෙකට විතරයි කියලා දුන්නේ 20 සාමාන්‍ය 20 22 න් පාත ටික තමයි මේකෙන් පුළුවන් තව ගොඩක් දේවල් තියෙනවා අපි ඉස්සරහට අඳුනගමු ඉස්සරහට කතා කරමු ඕවා නිකන් මේ අමතර දේවල් අද අපි පාඩමට යා නේද ඔව් සර් ඔව්ද කියන්න සර් අගට බිඳුවක් ආවොත් හරි ඒක තමයි මම කිව්වේ ඉරි ගහන විදි එක එක ක්‍රම තියෙන එක එක ඉලක්කම් ගොඩකට තියෙනවා මම ඉස්සරහට ඒවා පැහැදිලි කරන්න අද මේ පොඩි සරල දෙයක් ඉස්සෙල්ලම කිව්වේ අපි ඉස්සරහට පන්ති කරගෙන යද්දි එහෙම හැමතෙ ඔක්කොම ටික එක දවසක් කියලා දෙන්න ඕනේ ඊට පස්සේ තව තියෙනවා මේ ලොකු ඉලක්කම් එදි 56 වරක් 50 නේද 23 වගේදී මේ ඉරි පහ ගාලා හය ගාලා ලොකු වෙනවනේ ඒවා කොහොමද කරන්නේ? මේ වගේ ගොඩක් වෙනස්කම් තියෙනවා මම ඔක්කොම කියලා දෙන්නම් ඉස්සරහට. අද ඔන්න එකක් ඔයාලට පොඩි කුතුහලයක් ඇති වෙනත් එක මේ ගණන් ගැන අලුත් දේවල් තියෙනවා කියන කණිතය අපි හැමදාම දකින්න ගන්න තියෙනවා නේද? අපි ඉස්සරහට කතා කරමු නේද? මම මොනවා හරි දැන් දවසකට කාල වේලා වැතුව මම මොනවා හරි පොඩි දෙයක් ඔයාලට හැමදාම කියලා දෙනවා. right? හරි මේ වගේ සාමාන්‍යයෙන් ඔය 12 වරක් 13 පිච්චි කෑලි අඩුවෙන් ගහන ඒවා කරන විදිහ මම මේ කියලා දුන්නා. 12 වරක් 13 21 වරක් 11 21 වරක් 22 වගේ පොඩි පොඩි ඒවා හරිද? ඊට පස්සේ ලොකු ඉලක්කම් වලටත් මේක මේ පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා කරන්න. ඒක කොහොමද වෙන්නේ කියලා කියලා දෙන්නා. නේද? right? හරි. එහෙනම් ඔන්න ඊට පස්සේ 22 21 ගැහුවා. ඊට පස්සේ මෙන්න මේ මුල්ලේ තිබුණ කැපිටන් 1යි 2යි 3යි 4යි කියලා. ඒකයි මේ 400 කියලා ගත්තේ. මේ දෙක එකට ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා මෙන්න 60 මෙතන දෙකක් තියෙනවා 1යි 2යි කියලා ඔන්න 400 අපුතේ කියලා දෙනවා ටිකක් ලොකු ගණන් ඕ ලොකු ඉලක්කම් කරන විදිහෙම මම ඉදිරියේදී කියලා දෙන්නම් right අනිවාර්යයෙන්ම කියලා දෙනවා තව ගොඩාක් දේවල් තියෙනවා ගණිතයේ ලස්සන දැන් හරිද එහෙම කියලා දෙන්නම් ඉස්සරහට එතකොට අපි දන්නේ හැමදාම සිංහලෙන් ගණන් කරන්න දන්නවද ඔයාලා කවුරුවත් අපි දන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයේ ගණන් කරන්නේ අපි ඔයාලා දන්නව නේද බ්‍රිතාන්‍ය ක්‍රමයේ නේද අපි දන්නේ දහස් මිලියන බිලියන ඕවනේ පොඩි කාලේ ඉගෙන ගත්තා 6 දී ඒ ඇවිල්ලා ලාංකීය ක්‍රමයේ නෙවෙයි ශ්‍රී ලාංකීය ක්‍රමයේ නෙවෙයි බ්‍රිතාන්‍ය ක්‍රමය ජාත්‍යන්තර සම්මත ක්‍රමයේ තමයි අපි ඒ දන්නේ මොකද අපිට සිලබස් එකට තියෙන එකනේ ඉතින් අපි ඒක තමයි ඉගෙන ගන්න ඕනේ ඒ වුණාට අපි ලංකාවේ ඉන්නේ ලංකාවේ ළමයිට පුළුවන් වෙන්නේ බෑ ලාංකීය ක්‍රමයේ පාවිච්චි වෙන එක තැනක දේවල් අහලාද නේද ටිකට් වල ජයමල්ල කියන්නේ ශ්‍රී ලාංකීය ක්‍රමයට අපි සිලබස් එකේ තියෙන ක්‍රමෙන්න ඇත්තම ඔයාලා ඉගෙන ගන්න ඕනේ සිලබස් එකේ තමයි මිලියන බිලියන වලින් තමයි ඒක ඇත්ත හොඳ ඒක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ ඒත් අපි ලංකාවේ ඉන්න ලංකාවේ ඉලක්කම් කියන ක්‍රම තියෙනවා නේද දැනගන්න ඕනේ ඔයාලා අහලා තියෙනවද ලංකාවේ ඉලක්කම් කියන ක්‍රම අද ජයමල්ල 3,45,36,000 මොනවද කෝටි ලක්ෂ වලින් ලංකාවේ අතීතයේ ඉඳන් පාවිච්චි වෙලා තියෙන කෝටි ලක්ෂ ප්‍රකෝටි කෝටි ප්‍රකෝටි ওই වගේ සංඛ්‍යා හරිද ඉතින් අපි ඉස්සරහට අපි මේ පන්තියේ අච්චු පොතේ වැටික් කරගෙන යන ගමන් මම නේද ඉඳලා හිටලා ඔයාලට මේ වගේ ගණන් වල තියෙන ලස්සන දැන් කියලා දෙන්නම් පුදු right ඉතින් මම අද මේ ටිකක් කතා කරේ අද පළවෙනි දවසේ මම උගන්වන එක මුලින්ම කරා නම් ඔයාලා සමන් සර්ගේ පන්ති ඉගෙනගෙන මාදා වඩා ඒතකොට මාව අඳුනා ගන්න ඕනේ මේ මොකාද කියලා දන්නත් ඉගෙන ගන්න බෑනේ නේද ඉතින් මම බොහොම රිලැක්ස් එකේ ගණන් ගන්නන ඔයාලට ඉතා ගන්නවත් බැරි තරම් පාඩම් ලේසි කරන ගුරුවරයෙක් අපි ඉස්සරහට බලමු අච්චු පොතේ පාඩම් ටික කරද්දි කොහොමද යන්නේ කියලා ඉතින් අපි ඔයාලා තාම 8 වෙනි චූටි 8 ළමයි ඒ වුණාට දැන් තව ටික දවසකින් 9 ට යනවා එකයි අයිලනින් ආයතනය හරහාම අපි තාලට 9 ශ්‍රේණිය පන්ති
මේ විදිහට ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඉස්සරහට 9 ශ්‍රේණි දේවල් ඉගෙන ගන්න. හරිම ලේසි. 8 වසර කොහොම ඉගෙන ගත්තත් ඒක ප්‍රශ්නයක් නැහැ. 9 වසරේම මම අලුතෙන් නේද 6 7 8 කියලා පන්තිවල ඔක්කොම දේවලු එක 9 වසර මම උගන්වන්නම්. හරිද? ඔතන ඔයාලට 6 7 8 මැද යනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොතේ. හරි? ඒ විතර අපි ඉස්සරහට යන්න නේද? ඔය ශ්‍රී ලාංකික ක්‍රමයේ තියෙන ඉලක්කන් එහෙම අපි අහමු. ඔයාලා අහලා තියෙනවා. ඔයාලා අහලා තියෙනවා බිම්බ රක්ෂණක ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණ කියලා හින්දුවක් අහලා තියෙනවා නේද? ඒක දිනා රත්නම් පුතේ බිම්බ රක්ෂණක කියලා. ඒ බිම්බර කියලා බිම්බයක් කියලා කියන්නේ ඉලක්කමක්. ඉතා විශාල ඉලක්කමක් ලංකාවේ ක්‍රමයට. රයිට්? එහෙම තියෙනවා. එතකොට ඔය නහුතට තද වුණා කියලා එහෙම කියන්නේ අහලා තියෙනවා. නහුතට තද වුණා කියන්නේ නහුතේ කියන්නේ 1.20 ගන්න. හරි 1.28 කර 35 කර මම පෙන්නන්නම් පස්සේ. ලොකු ඉලක්කම නහුතර තද වුණා කියන්නේ ගොඩක් තද වුණා කියන කේන්ති කියartifactId. හරි ඔය වගේ ලස්සන ගණිතය කියන්නේ හරි මාසෙත්න දෙයක්. එහෙනම් අපි යන් අද වැරදිකට එහෙනම් ලස්සනට අද දිනේ දාලා හරිද? අද 9 වසරේ පළවෙනි පාඩම අපි පටන් ගන්නවා. අච්චුපොත් නැතුණාට ප්‍රශ්නයක් නැහැ පුතේ. මම අච්චුපොත PDF එකක් විදියට ඔයාලට ලැබෙන සරස්වන්න. ගෲප් එකකට දාන්නම් අයියලින් කොලෙජ් එකේ ඔයාලා එකෙන් ගන්න. නේද? රයිට්. එහෙනම් අද පළවෙනි පාඩම තමයි ලියාගන්න මාතෘකාවෙන් 9 වසරේ පළවෙනි පාඩම දිනේම දාලා ලස්සන ලියාගන්න පුතාලා. හරිද? සංඛ්‍යා රටා 8 වසරෙත් මේක තිබ්බ මතකද? 8 වසරෙත් මේක තිබ්බා. සංඛ්‍යා රටා මතකද 8 වසරේ ඉගෙන ගත්තා? සාධාරණ පදයේ පොදු පදයේ කියලා අන්නේව තමයි 9ෙදිත් ඉගෙන ගන්න දිනේ පොඩ්ඩක් විතර ටිකක් අර 8ට වඩා පොඩ්ඩක් ලොකුයි. රයිට්? ඒක මං කියේ බය වෙන්න එපා. මේවා හරි ලේසි. අපි ලස්සට යන්න ඉස්සරහට. හැබැයි මගේ පන්තියේ එක නීති ටිකක් තියෙනවා. පැමිණීම නම් ආය නැහැ සුප්‍රියට හැමදාම තියෙන්න ඕනේ එක දවසක්වත් මගහරින්න බෑ. හරිද? එහෙම වුණොත් අපරාධයක්. හරි? ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. අනිත් එක හැමෝම ලියන්න ඕනේ දෙන දේවල්. රයිට් එක පුතේ. රයිට් අනිත් එක තමයි වීඩියෝස් ඔන් කරගන්න. මම දන්නේ නැහැ ඔතන ඉන්න ත්‍රස්තවාදියෝද කවුද දන්නේ. නේද? මට දෙඩි තිබ්බොත් එහෙම මුණුවහන් ඉදලා එහෙනම් වීඩියෝ පේන්න ඕනේ. කුංචි ළමයි ඉන්නේ කියලා මට එතකොට පේනවනේ. රයිට්. අනිවාර්යෙන්ම වැඩේ ගන්න. සංඛ්‍යා රටා පුතේ. අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ සංඛ්‍යා රටා කියන්නේ. ඔයාලා දන්නවා සංඛ්‍යා රටා කියන්නේ මොනවද කියලා? කවුරු හරි දන්න කෙනෙක් කියන්න මොනවද සංඛ්‍යා රටා කියන්නේ? අපි සාකච්ඡා කරමු ගණන් ඉගෙන ගන්නවා කියන්නේ ඒකටමයි පුතේ. බය වෙන්නපා මගේ පන්ති උත්තර දෙන්න වැරදුනාර ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දන්න කෙනෙක් දන්න විදිහට කියන්නේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? නැත ඉයක. මම සංඛ්‍යා රටා ටිකක් කියන්නද? එතකොට ඔයාලට කියන්න පුළුවන් දේ මොකද්ද කියලා? පුතේ ඔය ඔය 2 4 6 8 කියන්නේ සංඛ්‍යා රටා. 1 3 5 7 කියලා කියන්නේ සංඛ්‍යා රටා. නේද? ඈ එතකොට 5 10 15 කියන්නේ සංඛ්‍යා රටා. 10 20 30 40 කියන්නේ සංඛ්‍යා රටා. නේද? අරව දාලා තියෙනවා. ඔව්. ගුණාකාර සංඛ්‍යා. ඔව් එකතරා වෙලා දාලා තියෙනවා ක්‍රමවත්ව ඉලක්කන් සැකසීම කියලා. ਉਹ හොඳ උත්තරයක් ඒක. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා. පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා කියලා කියනවා. රයිට් හොඳයි. ඒක ටිකක් සංකීර්ණ තැනකටම ගියා ඒ දරුවා. හොඳයි. තව බලන්න කො උදාස් අදාස් කියන්නේ මන්. සංඛ්‍යා රටාව ගන්නවා ආරම්භය කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ නීතියකට පෙළියකට අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහය. හොඳයි හොඳයි. හොඳයි. දැන් ඔයාලා ගොඩාක් දේවල් කියලා කිව්වා නේද? රයිට්? එක එක විදිහ දේවල් කියනවනේ. ඉතින් අපි සරලව ගත්තොත් පුතේ නේද? එක එක විදිහ සංඛ්‍යා රටා දිනවා. හරිද? දැන් අපි ගත්තොත් 1 4 6 8 වගේ සංඛ්‍යා රටා දිනවා නේද? තව 5 10 15 20 වගේ සංඛ්‍යා රටා තියෙනවා. ඈ දැන් මේවා නම් දෙකෙන් පටන් අරගෙන දෙකෙන් දෙක වැඩි වෙලා තියෙන්නේ. මේ 2 2 4 4 2 6 නේද? මේක නම් 5ෙන් පටන් අරගෙන 5ෙන් 5 වැඩි වෙලා තියෙනවා. එහෙම ඒවා තියෙනවා නේද? තව තියෙනවා 1 4 9 16 25 වගේ සංඛ්‍යා රටා. 3 6 9 10. ඔව් 3 6 9 12 එහෙමත් තියෙනවා. මෙන්න මේ ජාතිය ටික නිකන් එක වගේ. තුනෙන් පටන් ගන්නවා තුනෙන් තුන වැඩි වෙනවා. දෙකෙන් පටන් ගන්නවා දෙකෙන් දෙක වැඩි වෙනවා. පහෙන් පටන් ගන්නවා පහෙන් පහ වැඩි වෙනවා. ඒවත් සංඛ්‍යා රටා. ඒක ඇත්ත.
तर मेवा संख्या रहता है मैं के एक एक पटा है ना एक एक इंदा हाथर लती है इलाका तू ना अबे हाथरे इंदा ला नामे इलाका बाहर तीरों नामे इंदा ला दास इलाका हाथा तीर और बांदे आराम के पाहा पाहा ने की है मैं के पाहा पाहा की लने वेना पालवे नहीं आटे इलाका में तरीना में देने पारत रहे तू ना में तरीना में देने पारत रहे पाहा में तरीना में देने पारत रहे हाथा में तरीना में देने पारत रहे नामे मैं वेना रागे है कबा अरे एक कम गाने की मैडी में नहीं कह रहा ना वाले इधर संख्या रटा क्यों हुआ मने इधर ना ये मैं मात नहीं भाई संख्या रटा क्यों हुआ हमें नहीं इधर याम किसी संख्या वो की नारंभ हुई ला हर इधर निश्चित क्रमया को रीति एक टानू निश्चित क्रमया तीर नों गए मैं के ना तीर क्रमया मुकाद्दे पाहा दहाये पाहा लव विश्व की हुआ मैं के तीर क्रमया मुकाद्दे मैं तो निंदा मैं तो निंदा आती पाहा पैडी वेनवा मैं तो निंदा मैं तो निंदा आती पाहा पैडी वेनवा क्रमय आरंभ कर निश्चित क्रमया को रीति रीतिया क्रमया मेके क्या किस क्रमें आती है वो आलेख देख के ना उनका तो मेरे तेरे क्रमें हैं मैं बारे ना को मेके वैसा मत क्रमें ओ मैं बारे ना माम मेके पिनियो लगी ओ पटा हाँ ना बताया मुँह माम मैंने मेके पिनियो लगी है ना मेके पाहा पाहा डीवी की वजह ना मेके ऐसे काम है मेके वैसा क्रमें हैं मैं बारे ना को एक्का किया ने एक बार आ एक्का हाथरा किया ने देवर आ देखा ना मैं किया ने तुम बार आ तू ना දාසේ කියන්නේ හතර වරක් අතර එහෙනම් ඊළඟේ කවුරු වෙයිද පස්වරක් කව 25 නේද එහෙනම් ඊළඟේ කවුරු වෙයිද 6 වරක් 6 වරක් 30 දැක්කද මේකෙත් යම් කිසි ක්‍රමයක් තියෙනවා මේකෙත් එයාට ආවේනික විච ක්‍රමයක් තියෙනවා එතකොට සංඛ්‍යා රටාවක් කිව්වම රත්තරම් පුතාලා අර ඉස්සර ඉතන් හිටියා වගේ මෙහෙම පහ පහ හරි 10 10 හරි වැඩි වෙලා යන්නේ ඒවා විතරක් නෙමෙයි මේ වගේ මොකක් හරි රටාවක් කියලා හදාගෙන තියෙනවනම් මොකක් හරි ක්‍රමයක් හදාගෙන තියෙනවනම් අන්නේ වට සංඛ්‍යා රටා කියලා කියනවා එහෙනම් සංඛ්‍යා රටා කියන එක යටතේ ලියාගන්න ඊට පස්සේ මම මේ වගන්තිරික පැහැදිලි කරන්නම් හරිද යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර හැමෝම ලියන්න ඕනේ යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර याम किसी संख्या की आरंभ कर निश्चित क्रमेय कट हो रीति कट अनु निश्चित क्रमेय कट हो रीति कट अनु निश्चित क्रमेय कट हो रीति कट अनु आयत पारे को यम किसी
संख्यावकिन आरंभ कर निश्चित निश्चित प्रमेय कट हो वीतिय कट वीतिय कट अनुव सकसु संख्या समूहया संख्या रटाव की यम किसी संख्याओं की नारंभ कर निश्चित क्रमेय कट हो नित्य कट अनुव सकसु संख्या समूहया संख्या रटाव की සරලවම කිව්වේ ඔන්න මෙතන තව කියනවා පේලියකට අනුපිළිවෙල ලියපු එකක් නේද පේලියක අනුපිළිවෙල මම එක එක හඳින්මින් තියනවා ඉතින් මෙන්න ඔයාලට මතක තියාගන්න ලේසි මම නේද පොඩි දෙයක් කිව්වේ සංඛ්‍යා රටාවක් වුවම නේද මේ පණ්ඩතක command මේ රීතියකට අනුව කියලා තිබ්බා නම් ඒත් යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර රීතියකට අනුව සැකසු සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් කියලා ලිව්වොත් ඇති right निश्चित क्रमेय कट हो रीति संख्या संख्या පහෙන් පටන් අරගෙන පහෙන් පහ වැඩි වෙනවා නේද දෙකෙන් පටන් අරගෙන දෙකෙන් දෙක වැඩි වෙනවා ඒවා විතරක් නෙවෙයි සංඛ්‍යා රටා කියලා දැන් මම කිව්වා වගේ අර එක්වරක් එක එකයි දෙවරක් දෙක හතරයි අන්න එහෙම නේද සංඛ්‍යා රටාවක් තියෙනවා නේද ඒක සංඛ්‍යා රටාවක් කිව්වම හැම වෙලේම ඒකේ අර එක ළඟ පද දෙකක් අතර පරතරය සමාන වෙන්න ඕනි නෑ ඒ වුණාද මයි පුතේ නේද සමාන වෙන්න ඕනේ නෑ පුතේ වෙනස් වුණාට කමක් නෑ හැබැයි මොනවා හරි ක්‍රමයක් තියෙන්න ඕනේ ඒක සෑහෙන දිලා නේද එනම් අපි අද ගොඩාරියක් සංඛ්‍යා රටා වර්ග හඳුනගන්න යන්නේ උදාහරණ ටිකක් මම ඔයාලට දෙන්නම් උදාහරණ right උදාහරණ හරිද මෙන්න උදාහරණ එක ඔන්න එක සංඛ්‍යා රටාවක් මම දෙනකොට ඉරට්ට සංඛ්‍යා රටාව මෙන්න උදාහරණ සංඛ්‍යා රටාව වලට මාත් එක්ක මුලින්ම එකක් තමයි ඉරට්ට සංඛ්‍යා රටාව නේද මුලදී පොඩ්ඩක් විතර කම්මැලි හිටියේ මොකද නෝට් එකක් ලියන්න තියෙන නිසා අපි නෝට් ලියන්න එපා ඊට පස්සේ ලස්සනට ගණන් හදන්න පුළුවන් මේ පාඩේ උදාහරණ ඉරට්ට සංඛ්‍යා රටාව මම ඒක ලියලා පෙන්නනවා 2 4 6 8 වගේ වනේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ ඈ ඉවර නැහැනේ ඊට තව ඩොට් 3ක් ඉස්සරහින් තියෙනවා තව ඉස්සරහට තියෙයි කියන්නේ නැහැ ඉවර නැති ඒවා ඩොට් 3ක් තියන්න ඕනේ තව ඉස්සරහට තියෙයි කියන්නේ ඩොට් ගොඩාක් නෙමෙයි ඩොට් 3යි කියන්නේ අපි ගොඩාක් සංඛ්‍යා රටා ටික අපි ලියගමු ඊට පස්සේ අපි පාඩමේ තුනකට යමු ඉරට්ට සංඛ්‍යා රටාව තව ඔත්තේ සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව මම මේවා හිතන් තියන්න ඔයාලට ලියන්න මම ලියන්නේ ඔක්කොම එන්න ඔයාලට අවස්ථාව මම පස්සේ ලියනවා ඉස්සෙල්ලා ඔයාලට ලියන්න තුන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ඔව් අපි ලියමු ඉස්සරහ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව තමයි පහේ ගුණාකාර සංඛ්‍යා රටාව ඒත් මොනවද කියන වාර ලියන්න ඈ ඉස්සර ඔය තුන ලියන්න අපි සංඛ්‍යා රටා ටිකක් ලියාගමු ඊට පස්සේ බලමු මොකද මේ කරන්න තියෙන්නේ කියලා දැයි අනිත් පැත්ත ඉවර කරන්න ඉක්මනට ඉවරයි සර් දැයි මයි ඉවරයි සර් ඉවරයි නේද ඔත්තේ සංඛ්‍යා රටාවක් මොනවද එක මා දිලකට 3
තුන පහ පහ හත නවය 11 නවය හත නවය 11 ඔව් 1 3 5 7 9 11 මම 1 3 5 7 කියලා ලියලා ඩොට් එකක් තිබ්බා. තව කී කියන්නේ නේද? 5 ගේ ගුණාකාර සංඛ්‍යා ප්‍රවේදයන් 5 න් පටන් අරගෙන 10 5 10 15 20 25 ආ ගොඩක් ලියන්න ඕනේ නෑ ටිකක් ලිව්ව ඩොට් තුනක් තිබ්බ නේද? රයිට්. ඔන්න සංඛ්‍යා ඔව් හරි. අපි තව ටිකක් ඔන්න මම ලියනවා. දැන් ඔයාලා මම ලියන ටිකේ ඉතින් පුළුවන් ඕනේ ඈ. මොන තුනක් මන් දුන්නද දැන්? හරි. බලමු හතර වෙනි එක මොකද්ද කියලා. තුනක් කොන දුන්නා. එන්න හතර වෙනි එක. හතර වෙනි එක. හරිද? අපි දෙනවා මෙහෙම එකක් දෙන්න. සම චතුරස්‍ර සංඛ්‍යා රටාව මෙහෙම තව නම් කියනවා මෙහෙම තව නම් ටිකක් කියනවා ඊට ගමන් ලියන්න වර්ග සංඛ්‍යා රටාව කියන්නේත් ඒක තමයි සම චතුරස්‍ර සංඛ්‍යා රටාව එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා රටාව ඒ දෙකම එකයි රයිට් පහ त्रिकोण संख्या रटाव आय प्रथम संख्या रटाव निंदर गोडा संख्या रटा जाती है मम एक आध देखा नहीं हुआ सी गलन टिकट इलाकट या नहीं राइट මම ලස්සන්ට වැඩ ටික කරන්න ඕනි. මම හැම මාසෙම අන්තිම වෙනකොට නේද? ඔය ලස්සනට අද වේවේ කියනනම් 109 ලක්කන් කීයද කියලා ඒ වගේ ප්‍රශ්න අහලා හරිද? හරියටම කියන දරුවට ඔන්න තෑග්ගක් ලබා දෙනවා, ගෙදෙට්ටම තෑග් ගෙවනවා. රයිට්? හැම මාසෙම එහෙම වටිනා තෑග්ගක් කියවන්න මම ලැහත් කරනවා. හරිද? ඉතින් හමුව ලස්සන්ට වැඩේ කරන්න ඕන. Yes. හරි බෑ. උර නේද? හරි. දැන් අහගන්නකෝ පුතේ. හරි. මම පුතාලා පොඩ්ඩක් අහගන්නකෝ දැන්. හරි පුතේ. දැන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාව නැත්නම් වර්ග සංඛ්‍යා රටාව මේ දෙකම එකයි. මොකක්ද ඒ? මේ බලන්නකෝ. මේ බලන්නකෝ පුතේ. මේක බෝලයක් නේ බිංදුවක් නේ ආ. මේක බෝලයක්. මේක වටේ සමචතුරස්‍රයක් අඳින්න පුළුවන්ද? පුළුවන් නේ. පුළුවන්. මේක වටේ පුළුවන්ද? බැ. මේක වටේ නම් දෝ සිජු කෝණාසයක් කියන්නේ. මේක හරියන්නේ නැහැ නේ. ඒක හරියන්නේ නැහැ. දැන් පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. මේ ගන්න. ඊළඟට දැන් පුළුවන්ද? බෑ සර්. දැන් පුළුවන් සර්. ඔන්නෝම සමචතුරස්‍ර හැඩය ගන්න පුළුවන් සංඛ්‍යා වලට කියනවා පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියලා නේද? මේ වගේ සමචතුරස්‍ර හැඩය ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව තමයි 1. හරිද? දෙවනි සමචතුරස්‍ර සංඛ්‍යාව තමයි 1 2 3 4 4 තුන්වෙනි එක තමයි 1 2 3 4 5 6 7 8 9 right ඊළඟ එක තමයි 16 හොඳයි right ඔන්න සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ඇයි එතකොට මෙයාලට වර්ග සංඛ්‍යා රටා කියන්නේ මේ කට්ටියම තමයි ඔන්න බලන්න මෙයාට වර්ග සංඛ්‍යා රටා කියන්නේ පුතේ මයික් ඔෆ් ඔෆ් කරන් ඉන්න උගන්න වෙලාවට right උගන්වලාට කවුරුත් මයික් ඔන් කරන්න එපා මම ප්‍රශ්න අහන්න කිව්වා විතරයි මයික් ඔන් කරන්නේ හරි ඒ සහාය මට දෙන්න මම පුතාලා මොකද මේ පාඩම් ඉතා ක්‍රමවත්ව ලස්සනට සියල්ල පැහැදිලි කරලා ඒක ඔයාලගේ සද්දාවුත් බෑ ඔකේ හරි අද පුතාලා මේක සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ ඇයි කියන එක තේරුණානේ සමචතුරස්‍ර හැඩය ගන්න පුළුවන් නේද එහෙනම් මේ ටිකට සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වා ඒතර මේ ටිකටම තමයි වර්ග සංඛ්‍යා කියන්නේ ඇයි ඒ වර්ග සංඛ්‍යා කියන්නේ මේ බලන්නකෝ මම පුතේ මම මෙතනින් පටන් ගන්නම් කෝ කියලා දෙන්න
හරිද මේ පැත්තට බෝල 1 2 3 නේ මේ පැත්තට බෝල කීයද 3යි 3 වරක් 3 නේ 9 එන්නේ මෙතන ඇතුලේ බෝල ගාන ගන්න පුළුවන් මේ පැත්තට 3යි මේ පැත්තට 3යි නා 3 3 න් ගුණ කරාම 9 එනවනේ අර විදියට නේද මේ බෝල 9යි 3 වරක් 3 9 එනවා එතකොට අපි දන්නවා 3 වරක් 3 කියන එක පොඩි කාලේ ලිව්වන දර්ශක විදියට නේද පොඩි කාලේ දර්ශක විදියට ලිව්වා ඒ මොකද්ද දැන් මේකේ බෝල ගාන හොයාගන්න පුළුවන් මෙහෙට 3යි මෙහෙට 3යි එහෙනම් 3 වරක් 3 ගත්තනම් මේ බෝල ගාන හොයාගන්න පුළුවන් 3 ේ බෝල පෙළි 3ක් තියෙනවා 3 වරක් 3 කියලා එනවනේ එතකොට නේද 9 එනවනේ 9 එනවන්නේ නේද රයිට් එහෙනම් 9 ගත්තා මම මේක ඉදලා දෙන්නේ රයිට් එතකොට මේ වර්ග සංඛ්‍යා කියන්නේ හේතුව මම පුතාලා දන්නවා මේ 3 වරක් කියන එක දර්ශක විදියට ලිව්වා අපි කියන්නේ 3 ේ කීවෙනි බලය කියලාද දෙකේ බලය නේද දෙවනි බලය කියලානේ නේද කොහොමද මේ 3 ේ දෙවනි බලයට අපි තව නමක් කිව්වා ඒකයි 3 ේ වර්ගය කියලා කිව්ව මතකද ඈ 3 ේ දෙවනි බලය කියන එකට අපි කියනවා 3 ේ වර්ගය කියලා කියනවා දෙවනි බලයට වර්ගය කියන වචනේ පාවිච්චි කරනවා හයි ඒ විදිහම තමයි මෙතනත් බලන්න මේ පැත්තට බෝල 2යි මේ පැත්තට බෝල 2යි දෙවරත් එක නේද 4 ලැබෙන්නේ දෙවරත් එක නේද 4 ලැබෙන්නේ මේ මෙහෙටත් බෝල 2යි මේකත් බෝල දෙකයි දෙවරක් දෙක තමයි 4 මේ 1 2 3 4 බලන්න දෙවරක් දෙක කියන්නේ දෙකේ කීවෙනි බලයද දෙකේ දෙවනි බලය ආ එතකොට අපි කියනවා එතන දෙකේ වර්ගය කියලා කියනවා එහෙනම් මෙහෙම වර්ගවලා හැදෙන නිසා තමයි මේ වර්ග සංඛ්‍යා රටාව කියලා කියන්නේ දෙවනි බලයට ගණිතය කියන තව නමක් තමයි දෙවනි බලය වෙනුවට පාවිච්චි කරනවා වර්ගය කියලා නේද තාම මේ සංඛ්‍යා රටාව පාඩමට ආවේ නෑ මම තාම මේ සංඛ්‍යා රටාව පාඩමේ හඳුන්වා දෙනවා සංඛ්‍යා රටාව කියන්නේ මොනවද මේ වගේ දැන් අපි වැඩිදුරට කතා කරනවා පාඩම අස්සේදී මම මේ දැනට මේ නමේ තේරුම විතරයි මේ කියලා දුන්නේ හොඳේ right එහෙනම් ඇයි කියලා තේරුම්වලද වර්ග සංඛ්‍යා රටා කියන්නේ කො නේද දැන් මේකත් එහෙමයි මේ පැත්තෙත් එකයි මේ පැත්තෙත් එකයි එක්වරක් එක එක එනවනේ හරිනේ එක්වරක් කියද කියන්නේ එකේ වර්ගය කියන එක නේද දෙකේ දෙවනි බලය එන්නේ හේතුන් තෝ එකට වර්ග සංඛ්‍යා රටාව කියලා කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියන්නේ මොකක්ද එහෙනම් එක බෝලෙන් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් ආය බෝලෝනි 3 3 ආය බෝලෝනි 3යි 6 6යි 6 1යි 10යි 10යි ඔව් 3යි 4යි එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි 10යි නේද ඔවට තමයි ත්‍රිකෝණ අඳින්න පුළුවන් ඒවට ත්‍රිකෝණ සංඛ්‍යා රටාව දිනවා නේද එහෙනම් 1 3 6 10 ඔන්නෝට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියන්නේ right ප්‍රථමක සංඛ්‍යා රටාව කියන්නේ මොකද්ද රත්තරන් පුතේ ප්‍රථමක සංඛ්‍යා රටාව කියන්නේ මොකද්ද ඈ 2 3 5 7 ගුණිත 2 2 3 5 7 11 අන්න හරි මොනවාද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මතකද මේ බලන්නකෝ ඔව් සාධක දෙකක් කියන ඒවා සාධක දෙකක් පමණක් තියෙනවා අන්න හරි දැන් මේ දෙක බෙදන්න පුළුවන් එකෙනුයි දෙකෙනුයි විතරයි තුනක් බෙදන්න පුළුවන් එකෙනුයි තුනෙනුයි විතරයි පහ පහෙනුයි එකෙනුයි පහෙනුයි විතරයි හතක් හතෙනුයි කරන්නේ එකෙනුයි හතෙනුයි විතරයි 11 එකෙනුයි අන්න ඒ විදිහට මේ සාධක දෙකයි මේ බෙදන්න පුළුවන් ඉලක්කම් දෙකයි එයාටත් බෙදන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ දෙකයි මේ විදිහට නේද සාධක දෙකක් විතරක් තියෙන ඒවාට කියනවා අපි ප්‍රථමක සංඛ්‍යා කියලා නැත්නම් ඔයාලට මතක තියාගන්න ක්‍රමේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරක් බෙදෙන සංඛ්‍යා කියලා අපි කියනවා නේද එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරක් බෙදෙනවා ඔන්න පුතේ මේ තමයි මේ සංඛ්‍යා රටා වර්ග ගොඩාරියක් අපි කතා කරන්නේ තව තියෙන ඕනි තරම් අපිට මෙහෙම හතරක් පහක් උදාහරණ දෙන්න ලුවා ප්‍රමාණව හරිද හරි දැන් ඔන්න අපි පාඩමේ අවශ්‍ය මූලික කොටසට යන්න හදන්නේ. මෙතන ඉඳන් තමයි පාඩමේ මූලිකම කොටස තියෙන්නේ මුත්තේ පාඩම. right? ඔයාලා මේක අටවසරදි කරා. හැබැයි ඊට වඩා ලේසි විදියට ඊට වඩා තේරුමක් ඇතිවෙන තමයි 9 වසරදි මේක කියලා ගන්න ඕනේ. අටේ තිබුණා මේවා මේ විදියටම. right. එහෙනම් මම මාතු කාලය ගන්න මගේ චුටි පුතාලා සාධාරණ පදය साधारण पद अनुमान को गाल लिया जाता है साधारण पद
අපි ඒ කාලේ ඔබට කිව්වේ මොකද්ද රට වසරේදී පොදු පදය කියලා කිව්වේ රට වසරේ සාධාරණ පදේ එහෙම නැත්නම් පොදු පදේ කියලාත් ඔකට කියනවා නේද රයිට් ඔකත් ලියා ගන්නකෝ මම ඔයාලට අද කියලා දෙන්නම්කෝ පොදු පදයක් පටගාලා දාන්න පුළුවන් ඈ පොදු පදේ කියන එක ගාන හදලා දාන්නත් පුළුවන් හිතින් දාන්නත් පුළුවන් නැත්නම් අපි කියනවා මේකට එන්වෙනි පදේ කියලා කියනවා නේද තව ඉදිරියට කියනවා නම් මොකද්ද එන්වන පදේ කියලා කියනවා මේ සාධාරණ පද නැත්නම් පොදු පදේට ඒක තමයි මාතෘකාව ඒක කියන්නේ ටික නම් ධාතු මේ පොදු පදේ එන්වන පදය ඔබ තින ඕනි තරම් කියන්න පුළුවන් වචන මේක නේද right පුතේ දැන් මම ඔයාලා යන අහන්නකො නිකමට වගේ හරිද පොදු පදේ අටවසරදී කරානේ මම අලුතෙන් ඔක්කොම කියලා දෙනවා නිකමට මම මේ අහන්නේ right මෙයාගේ පොදු පදේ කියන්න කවුරු වලට අක්ක उत्तर एक उत्तरे हम මේක පොතපතේ මම ලියන්නා. තාම මම මොකද කියලා දුන්නේ නැහැ. දැන් මෙතන කාටවත් බැරි වුණානේ මට ඉස්සෙල්ලා පෙන්නන්න උන්නේ බැරි කියන එක. ඒක තමයි ඔයාලා අහන් ඉන්නේ හොඳට. මේක පොතපතේ පුතේ 3යෙන් දාන 2. 3යෙන්වත් 5යෙන්වත් 3 දණෙන්වත් n දන 3වත් මොකුත් නැහැ. මෙයාගේ පොතපතේ 3යෙන් දාන 2. රයිට්? හරි. එතකොට ගොඩාක් අයට බැරි වුණානේ මේක. කාටවත් බැරි වුණානේ. හරි. එහෙනම් දැන් මේ අපි යන්නේ සාධාරණ පදය හදන්න ඕනිම ගානක සාධාරණ පදය හදන්න මම කියලා දෙන්නම් ලේස් ක්‍රමයක් මෙහෙම එකපාර ගන්නත් පුළුවන් හරිද මෙහෙම එකපාර හදලා දාන්නත් පුළුවන් දැන් මම පාඩම කරාට පස්සේ පුතාල සංඛ්‍යාරණව දැක්කම පට ගාලා මේ උත්තරේ දානවා එහෙමත් පුළුවන් අර ලියලා හදන්නත් පුළුවන් දෙකම පුළුවන් වෙන්න ඕනි ඉස්සෙල්ලා අපි මෙහෙම කෙටියෙන් දාන ක්‍රමයට යන්න කලින් මේක තාම තේරෙන්නේ නැහැ දිගට ලියලා හදන එක කරමු ඊට පස්සේ හැම එකකටම කෙටියෙන් දාන විදියක් මම කියලා දෙනවා. right? හරිද? අයි සාධාරණ පදේ දැන් ඒක නම් 3යෙන් දාන දෙක. right? අපි ඉතින් සරලයෙන් පටන් ගමුකෝ. සාධාරණ පදේ පොදු පදේ කියලා කියන්නේ මොකද්ද? කියලා කිව්වෙ ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්න. පුතේ මේ සාධාරණ පදේ පොදු පදේ කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ඔයා හිතන්නකෝ මෙන්න සංඛ්‍යාරතාවක් තියෙනවා 3 10 හරිද? 17 හරිද? 24 මෙතන සංඛ්‍යා රටාවක් තියෙනවා. හරිද? දැන් මේකේ පළවෙනි පදේ හවොත් අපිට කියන්න පුළුවන් 3. දෙවෙනි පදේ හවොත් අපිට කියන්න පුළුවන් 10. තුන්වෙනි පදේ අපිට හවොත් කියන්න පුළුවන් 17. හතරවෙනි පදේ මොකද්ද කියලා හවොත් කියන්න පුළුවන් 24. හැබැයි මම එකපාරට හවොත් අටවෙනි පදේ මොකද්ද කියලා. මේ ටික හද හදා ඉන්න වෙනව නේද? මගෙන් එකපාරට හවොත් 20වෙනි පදේ කියලා. එක පාර කියන්න පුළුවන්ද බෑ නේද එහෙනම් පුතේ මොකද්ද මේ පොදු පදය සාධාරණ පදය කියන්නේ කියලා ඉස්සෙල්ලා මයි පුතාලට අවබෝධයක් තියෙනවා නිකන් අපි අර ගණන් කඩපාඩම් කරලා හරියන්නේ නැහැ රත්තරන් පුතේ හොඳට අහගන්න right එහෙනම් මෙන්න පුතේ මෙහෙම සංඛ්‍යා රටාවක මුල පදේ ටික ඇහුවොත් කියුවේ දෙවෙනි පදේ කියුවේ 10 හතරවෙනි පදේ කියන්නේ 24 20වෙනි පදේ කියද එක පාර කියන්න බෑනේ එහෙනම් මේ සාධාරණ පදය කියලා කියන්නේ මේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන රීතිය හොයාගෙන අන්නේ රීතිය ලියලා තියා ගන්නවා මේ සංඛ්‍යා රටාවේ මේ පද හැදෙන විදිය ලියලා තියෙනවා මොකක් හරි ක්‍රමයකට ඒ මේ සංඛ්‍යා රටාවේ පද හැදෙන ක්‍රමේ රීතිය හොයාගත්තාම අපිට පුළුවන් 20 වෙනි පදේ වුණා 30 වෙනි පදේ වුණා ටක්කාල කියන්න පුළුවන් එහෙනම් මේ පොදු පදේ කියන්නේ මොකද්ද මේක මේ හැදිලා තියෙන පද ටික හැදිලා තියෙන විදිය මොකක්ද කියන එක හොයන එකට තමයි පොදු පදේ හොයනවා කියලා කියන්නේ. right? හරි. එහෙනම් මම ඉස්සෙල්ලාම ලේසි ගානකින් පටන් ගන්නම්. right?
අපි ගමු පළවෙනි එක විදියට ලේසි ගන්න. ඔයාලා හැම වෙලේම කරන 3 6 9 වගේ එකක් ගමු. 3 6 9 12. මේ මේක සාධාරණ පදේ. සාධාරණ පදේ හොයන්න. Right? මේක හැමෝම දන්නවා ඒ වුණාට හොඳට අහන් ඉන්න. හරිද? මොකද මම කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒ ක්‍රමෙත් පුළුවන් වෙන්න ඕන නිසා. Right? හරි. අපි මුලින්ම දැන් මෙයාගේ පොදු පදේ නැත්නම් සාධාරණ පදේ වාක්‍ය මොකද කරන්නේ? මේ පද 1 2 3 4 කියලා පද හතරක් තියෙනවනේ. මේ පද හතර හැදිලා තියෙන විදිහ පොඩ්ඩක් කතා කරමු. හරිද? මම ඉස්සෙල්ලාම කතා කරනවා පළවෙනි පදය. අපි කියනවා T1 කියලා. පළවෙනි පදයේ කියන එක ඉංග්‍රීසි වලින් කියනකොට කෙටියෙන් කියන්නේ T1 කියලා. හරිද? ඊට පස්සේ මම කතා කරනවා දෙවනි පදය ගැන. T2 ගැන කතා කරනවා. අපි තව T3 ගැනත් කතා කරමු. අද හතර මොන අපි පද තුනක් ගැන කතා කරමුකෝ. මේ හැදිලා තියෙන විදිය බලමු. මේ හැදිලා තියෙන විදිය බලන්න ඔයාලට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන පුතේ මේ පසු පදයෙන් මෙන්න මේ පදේ අඩු කරාම එන අගේ ඉස්සෙල්ලා හොයාගන්න. මේක හැදිලා තියෙන විදිය මම එතකොට කියන්න. 6 3ක් අඩු කරාම කීයද මයි පුතේ? 3 නේද? right. එහෙනම් අපි මෙන්න මේ මෙයාගේ මෙයා අඩු කරාම එන අගේ තමයි මේ රටාව හොයන්න යොදාගන්නේ. එහෙනම් රටාව හොයන්න යොදාගන්න සංඛ්‍යාව තමයි මේ අඩු කරාම එන අගේ 3. නේද? පසුපදයෙන් පෙරපදයක් අඩු කරනවා. එතකොට එනවනේ 3 කියලා එක. මේක තමයි පාවිච්චි කරන්නේ රටාවට. right? මේ හැම එකම රටාවට පාවිච්චි කරන්නේ 3 තමයි. නේද? මේ 3 තමයි හැම එකම පාවිච්චි කරන්නේ. දැන් බලමු. පළවෙනි පදයෙන් නිසා මේක 1 ගුණ කරන්න. දෙවනි පදයෙන් නිසා මේක 2 ගුණ කරන්න. තුන්වෙනි පදයෙන් නිසා මේක 3 ගුණ කරන්න. හරිද? මෙන්න මේ අඩු කරලා එනාගේ හොයාගත්තා. right? මෙන්න මේ අඩු කරලා එනාගේ හොයාගත්තා පුතේ. ඒ පදේ ලියන්න. ලියලා පළවෙනි පදයේදී 1 ගුණ කරනවා. දෙවනි පදයේදී 2 ගුණ කරනවා. තුන්වෙනි පදයේදී 3 ගුණ කරනවා. දැන් උත්තර ටිකක් හරිද කියලා බලමු. 3 වරක් 1 3යි. හරි. 3 වරක් 2 6යි. හරිද? හරි. 3 වරක් 3 9යි. හරි නේද? ඔව්. කාන්ට එනවනේ ලවුලක් නැහැ. එහෙනම් මේක තමයි යාගේ රටාව. එහෙනම් අපි සාධාරණ පදයට කියනවා TN කියලා. නැත්නම් N වෙනි පදේ කියලා කියනවා. හරිද? N වෙනි පදේ කියලා කියනවා. right? ඔක ලියාගන්නද? ඔව්. පොඩ්ඩක් ඉන්න පුතේ දැන්ම ලියාගන්න එපා. මම වෙලාව දෙන්නම්. right එහෙනම් දැන් මේ සාධාරණ පදේ හොයන්න යන්නේ නැත්නම් අපි කියනවා පොදු පදේ කියලා. පොදු පදේ ඉංග්‍රීසියෙන් කියන්නේ TN කියලා. හරිද? TN කියලා තමයි ඒක ලියන්නේ. දැන් මොකක්ද එතකොට TN අපිට ගන්න වෙන්නේ? මේ හැම එකටම 3 ගත්ත නිසා මෙයාටත් 3 ගන්න වෙනවා. නේද? හැම එකටම 3 ගත්ත නිසා මෙයාටත් 3 ගන්න වෙනවා. පළවෙනි පදයේදී 1 ගුණ කරේ. දෙවනි පදයේදී 2 ගුණ කරේ. තුන්වෙනි පදයේදී 3 ගුණ කරානේ. එහෙනම් N වෙනි පදයේදී ගුණ කරන්නේ කාගෙද? අඩුකල් වෙන ඉලක්කම ලියනවා n ඉඳ n ගෙන් ගුණ කරනවා ඒක තමයි සාධාරණ පදේ 3i n කියලා කියන්නේ. ආ රයිට් ඉස්සෙල්ලා මොකද ලියාගන්නකො t කියන්නේ මොකද්ද කියලා අහනවා මම කියන්නම් මොකද්ද ඒ t කියන වචනේ ගත්ත හේතුව මම කියන්න පුතාලට ඉන්න හරිද පුතේ පදයට ඉංග්‍රීසි වලින් කියනවා term කියලා හරිද පදයට ඉංග්‍රීසි වලින් කියන term කියලා T-E-R-M term අන්නේ term කියන වචනේ T අකුර තමයි අපි අර කෙටියෙන් අතින්ද පාවිච්චි කරන්නේ එතකොට පළමු පදය නම් term 1 කියන්න තමයි අර T එක කියලා දාන්නේ තේරුණාද මහලොකු දෙයක් නෙවෙයි T කියලා පාවිච්චි කරන්නේ term කියන වචනේ T අකුර පදය කියන අදහස තියෙන්නේ T කියන්නේ පදය. මොකද T කියන්නේ term කියන එක. ආ T කියන්නේ මොකද්ද කියපුවාට ඔන්න term. මම මේ શબ્දය શબ્ද කරන විදිහ ඔන්න හරියටම ඉංග්‍රීසි වලින් දාලා දෙන්නම් ඉන්න පොඩ්ඩක් බලන්න හොයාගන්න පුළුවන් වුණොත්.
right. No. Tam. Ahenawada? Tam. English uchcharane ahenawada danna balanna. Tam. 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 Rajuru ahunath danna tam kiyana wathana. අපි උච්චාරණය කරන දේ වෙනයි නේද නේද රයිට් හරි මෙන්න සාමාන්‍ය පදයක් කියුවා ලියා ගන්න හැමෝම මට මේක නම් හැමෝටම පුළුවන් මේක ලේසි මට මේක නෙමෙයි කියලා දෙන්න රයිට් ඒක දන්නවා මේ වලලා යවුව ගමන් ගෑන තුනයි ඉන් කියලා එමු කියන පොඩි ඒවා නටවසරදි කරපුවා රයිට් ඉතින් අලුත් සංඛ්‍යාවක් ආවා ලියා ගත්තද සර් ලියා ගත්ත නේද රයිට් හරි හැමෝම ලියලා ඉවරද වෙලා ඕනේ කාටද තව හරි එහෙනම් මගේ පුතාලට මම දැන් හරිද තව එකක් දෙනවා අවුරුරි හරියට දායක බලමු එවනි ගන්න ඈ එවනි ගන්න නිකන් අටුකොලේක හරි කැන්සලින් හරි කරන්න මොකද වරදිනවා මේක අටුකොලේක හරි කැන්සලින් හරි කරන්න වැරදුනාට කිසිවක් නෑ මම නිකන් මේ උත්සාහ කරන දුන්නා තාම කියලා දුන්නේ නෑ ඔයජාත 2n ආ 2n හරි බලමුකෝ හදන්නකෝ හදලා මැසේජ් එකක් දාලා තියන්නකෝ 2n ඍණ 2 2n කියලා දානවා විවිධ උත්තර තියෙනවා රයිට් එක දනෙල්ලු තුන දනෙල්ලු ඕම එක එක උත්තර දානවා බලමු කවුද හරි කියලා 2n කියලා තමයි බහුතරයක් අය දාලා තියෙන්නේ රයිට් මම පුතාලට ඔන්න කියලා දෙන්නම් හරි එක්කෙනෙක් දෙන්නෙක් තමයි හරි කිය අනිත් අයගේ වැරදි මම පුතේ එහෙනම් හොඳට බලාගන්න මම කියලා දෙන්නම් හරිද රයිට් මම මේක කියලා දුන්නේ නැහැ ඒකයි මම වාරනේ උත්සාහ කරන්න දෙන්නේ හැම වෙලේම තනියෙන් ඉස්සරහ. ඉස්සර මේකෙන් මේක අඩු කරන්නකෝ. 5න් 3ක් අඩු කරාම කීයද? 2යි. ඔව්. අනිත් ඇඟවල දිගමන චෙක් කරලා බලන්න එහෙම තියනවාද කියලා. 7න් 5ක් ගියාම 2 නේද? ඔව්. 9න් 7ක් ගියාම 2 නේද? ඔව්. හැමතැනකම 2 තියෙනවා. හරිනේ අවුලක් නැහැ නේද? රයිට්. එහෙනම් මම අර ඉස්සෙල්ල කිව්වා වගේ P1, P2, P3 වගේ පද 3ක් ගමුකෝ. P1 කියන්නේ පළවෙනි පදය. ඊට කියන්නේ දෙවෙනි පදේ කියන එක. ඊතුම කියන්නේ තුන්වෙනි පදේ කියන එක. මම අය පුතාලට කිව්වනේ අඩු කළේන එක තමයි මුලින් ලියන්නේ. පුතාලේ එකක් හරියටම කරා. එකක් හරියටම කරා. ඊට පස්සේ මොකද කිව්වේ? පළවෙනි පදේ නම් එකෙන් ගුණ කරන්න කිව්වා. දෙවෙනි පදේ නම් දෙකෙන් ගුණ කරන්න කිව්වා. තුන්වෙනි පදේ නම් තුනෙන් ගුණ කරන්න කිව්වා. එකක් හරියට කරලා තිබුණා. right? එහෙනම් tn එහෙනම් අර හැම එකටම ආවේ 2 එනම් 2 ගුණ කරන්න ඕනේ n වෙනි පදයේදී n කියන්නේ. ඔය ටික හරියට කරලා පුතාලා කියනවා 2n කියලා. හරිද? වැරදි පුතේකට. ඒ ඊට පස්සේ බලන්නකෝ දැන් ගුණ කරාම හරිද කියලා දැන්. මේ කරපු ටික හරි. ඔක්කොම හරි. මං කිව්වා අඩු කරලා ගන්න. ඒකත් අරගෙන පුතාලා හැම එකටම 2 දාලා. පළවෙනි එක 1, දෙවෙනි එක 2, තුන්වෙනි එක 3, n වෙනි එක 1. ඒ ගුණ කිරීමත් හරියට කරලා. හැබැයි උත්තරේ වැරදියි. උත්තරේ වැරදියි. උතේ බලමු ගුණ කරලා දෙවරක් එක කීයද 2යි මේ පළවෙනි පදයේ 2ද නෑ අන්න අවුලක් වෙලා මේ දෙවරක් දෙක කීයද 4යි මේ දෙවනි පදයේ 4ද නෑ 5යි මේ වැරදිනේ අපිට එන උත්තරේ නන්ද දෙවරක් තුන 6යි තුන්වෙනි පදයේ 6යිද නෑ වැරදිනේ අන්න ඔය වැරද්ද දැන් හදන්න ඕනි පුතේ මේ අපි හැම වෙලෙම බලන්න ඕනි උත්තරේ එනවද කියලා
අපි කරපු පියවර ටික හරි දෙවරක් එක හරි එක හරි දෙකනේ ආවේ නේද එකෙන් ගුණ කරලා දෙවරක් එක හරි දෙවරක් එක දෙකයි එන් ගන්න එක ඔව් හැබැයි තියෙන උත්තරේ තුනනේ පළවෙනි පදයේ විදියට තියෙන්න ඕනි තුන අපිට එන්නේ දෙවරක් එක දෙකයි කියලා දෙකට කීයක් එකතු කරොත්ද මේ තුන හැදෙන්නේ එකක් එකතු කරොත් ඒ ඉන්න එකක් එකතු කරන්න ඕනි දෙවරක් දෙක කීයද හතරයි හතරට කීයක් එකතු කරොත්ද මේ උත්තරේ එන්නේ එකක් එකතු කරොත් දෙවරක් තුන හයයි හයට කීයක් එකතු කරොත්ද මේ උත්තරේ එන්නේ එකක් එකතු කරොත් අන්න මේ ගානේ අලුතෙන් දෙයක් සිද්ධ වෙනවා අර රටාව දෙක අරගෙන හදන්නේ එහෙම තමයි හැබැයි දෙවරක් එකෙන් පළවෙනි පදේ ඉන්නේ නැහැ එන්නේ නැත්තම් පුතේ මේ තියෙන උත්තරේ අර උත්තරේ බවට හදන්න එක්ක එකතු කරන්න වෙනවා අඩු කරන්න දැන් මේක නම් දෙවරක් එක දෙකනේ ඉන්නේ තුන හදාගන්න නම් දෙකට එකක් එකතු කරන්න ඕනේ දෙවරක් එක දෙකයි දෙකයි එකයි තුනයි දෙවරක් දෙක හතරයි හතරයි එකයි පහයි දෙවරක් තුන හයයි හයයි එකයි හතයි ගන්න එනවා නේද එහෙනම් පොදු පදයටත් මොකද වෙන්න ඕනි මේ විදිහට මොකද එක ආපු නිසා දෙක දැම්මා එක දෙක තුන ආපු නිසා ඒ වෙනුවට තියෙන්නේ එන් දැම්මා මේකටත් කීයක් එකතු වෙන්න ඕනිද එකක් එකතු වෙන්න ඕනි එකක් එකතු වෙන්න ඕනි අන්න එහෙනම් පොදු පදේ ලියමු දෙකයි වරක් එන් දෙකයි එන් ධන එක පොදු පදයේ දෙකයි එන් ධන එක නේද අය පුතාලා හැම වෙලේම චෙක් කරන්න ඕනි රටාවෙන් උත්තරේ හරියට එනවද කියලා right ආ උදාහරණ යම්ම පෙන්නන්න කොට ඔයාලට මේක තේරෙයි දැන් තේරෙන්නේ ඔව් කියන්න පුතේ සත්තාව බාරක් කියලා දෙන්න හරි තව බාරක් කියලා දෙන්නම් පුතේ දැන් අර සාමාන්‍යයෙන් හදනවා වගේම දැන් පහෙන් තුනක් අඩු කරාම කීයද දෙකයි දෙකයි හතෙන් පහක් අඩු කරාමත් කීයද දෙකයි නවයෙන් හතක් අඩු කරාමත් කීයද දෙකයි දෙකයි එහෙනම් මේ රටාවට බලපාන පදය තමයි දෙක හරිද ඒකයි මම මෙතන දෙක දාගත්තේ ඊට පස්සේ පළවෙනි පදේ නිසා එකෙන් ගුණ කරන්න දෙවරක් එක දෙකයි හැම වෙලේම දෙකනේ ආවේ දෙක ලියන්න පළවෙනි පදේ නිසා එකෙන් ගුණ කරන්න දැන් ගුණ කරලා බලන්න දෙවරක් එක කීයද දෙකයිනේ දැන් මේ කීවෙනි පදේ අපි මේ කී එක කියලා කියන්නේ පළවෙනි පදේ ඔව් හැබැයි පළවෙනි පදේ දෙකද පුතේ තුන තුනනේ දැන් අපිට එන්නේ මොකද්ද දෙක දැන් පළවෙනි පදේ තුන වෙන්න බෑ අපේ අර රටාවේ තියෙන පදේ අරගෙන වැඩේ කරන්න බැලුවාම එන්නේ දෙක අන්න ඒ වගේ වෙලාවට අපි කරන්නේ මොකද්ද දෙවරක් එක එන්නේ දෙකයිනේ පළවෙනි පදේ තුන වෙන්න බෑ එහෙනම් මෙතන අර මදිපාඩුව මේකට එකතු කරනවා දෙවරක් එක දෙකයි දෙකට එකක් එකතු කරොත් තුන හදාගන්න පුළුවන් නිසා එකට එකතු කරගන්න. මේ හැම එකම එක වෙනවා මේ. දෙවරක් දෙක කීයද හතරයි. දෙවනි පදේ හතර නෙවෙයිනේ. දෙවනි පදේ පහනේ. ඒත් දැන් මෙතන තියෙන්නේ හතරයි. එහෙනම් මදිපාඩුව කීයද තව පහ වෙන්න? එකයි. ඒක එකතු කරමු. දෙවරක් තුන හයයි. හැබැයි තුන්වෙනි පදේ හතයි. එහෙනම් මෙතන තියෙන්නේ හයයි. මදිපාඩුව එකයි. හත වෙන්න මදිපාඩුව එකයි. ඒක එකතු කරනවා. එහෙනම් මේ රටාවේ පුතේ හරිද? මේක දාලා තමයි හදන්නේ හැදුවහම මදි කියත මදි එකක් මදි හැම එකටම ඒක එකතු කරන්න ඕනේ පොදු පදයකට මේ රටාව අනුකූලව එකක් එකතු කරන්න ඕනේ නා මේ හැම පදයකටම මේ රටාවෙන් ඉන්න එකට වඩා එකක් එකතු කරොත් තමයි මේ හරි උත්තර ටික එන්නේ තේරුණාද right තව උදාහරණයක් අරමු එතකොට මම පුතාලට ඔක පැහැදිලි වෙයි තව උදාහරණයක් තව එකක් කරමු එතකොට තේරෙයි හොඳයි right ඔක ලියාගත්තද ලියා ලියාගන්න මේක මේක ලියාගන්න මේක ලියාගෙන ඉවර කරන්න ගන්න right හරි මේකට උත්තරේ පුතාලා කෑ ගහලා කියන්න අවශ්‍ය නැහැ ලිව්වා සර් ඔබට කියන්න සර් අර දැන් අර ඔය TN කියන එකේ දෙක ගුණ කිරීම N ධන 1 තියෙනවනේ එතකොට දෙකට එකක් එකතු කරලා 3N දාන්න බැරිද දෙකට එකක් එකතු කරලා 3N කියලා දාන්න බැරිද කියලා අහන්නේ නේද එහෙම දාන්න බෑ පුතේ. එහෙම දාන්න බෑ හොඳයි. හරි මම එක පෙන්නන්නම් ආයෙ කියන එක මේ දෙකට එකක් එකතු කරලා තුන එනවනේ ඊට පස්සේ 3n කියලා දාන්න බැරිද කියලා නේද පුතා අහන්නේ. ඕසෙ. ආ දැන් ඔයා නිකමල හිතන්නකෝ. හරි දැන් ඔන්න අපි පොදු පදේ 3n කියලා වා කියනවනේ නේද පුතේ. හරි දැන් මේ
තුනයි n කියලා ප්‍රතිපදිය අපි එවුවට පස්සේ පුතේ n කියන්නේ මොකද්ද ඕනෑම පදයක් කියන එකනේ පළවෙනි පදයේදී ඔය n කියලා තලා තියෙන්නේ මොකද්ද පුතේ පළවෙනි පදයේදී n කියලා තලා තියෙන්නේ මොකද්ද එකනේ නේද දෙවෙනි පදයේදී n කියලා තලා තියෙන්නේ මොකද්ද පුතේ දෙකනේ හරි එහෙනම් ආයෙ ගන්නකො මෙහෙම 3n කියලා අපි පොදු පදේ හෙව්වොත් 3n කියන්නේ 3 ගුණ කිරීම n කියන එකනේ පුතේ නේද දැන් ඔයාලා හිතන්නකො මට දෙවෙනි පදේ හොයන්න ඕනේ දෙවෙනි පදේ හොයද්දී නම් 3 ගුණ කිරීම n කියන දන්න දාන්න වෙන්නේ දෙක දැන් දෙවෙනි පදයේදී n කියන දාන මෙවට තියෙන දෙකනේ එහෙනම් අපි මේ හදන්නේ දෙවෙනි පදේ නම් මෙතන දෙක දාන්න වෙනවා හරිද ඒතකොට 3 වරක් දෙක 6යි නේ පුතේ නේද දෙවෙනි පදේ 6ක් නෙමෙයි ඉස්සලා ගාලා තිබුණේ ගැලපෙන්නේ නැහැ හරි දවාඩි 3 එහෙම උපුලුවන් කියලා එකට එහෙම හරියන්නේ නැහැ 3 කියන්නේ නේද 3 6 9 කියන එකේ පොදු පදේ නේ ඒක හරි නේද මේ ප්‍රමේය තමයි ගන්න ඕනේ මේ ප්‍රමේය අරගෙන වෙන ක්‍රමයක් නැහැ මේක ලියලිවලා මේ කාණ හදන්න පුළුවන් ද බලන්න මම එකක් පැහැදිලි කරන්නම් අර විදිහටම රයිට් හැම වෙලේම එකට පාවිච්චි කරන්න ඕනේ අර අඩු කරලන උත්තරේමයි සර් ඔකට උත්තරේ 4යි n දන එක හතරයිෙන් ධන එකලුවා හොඳයි හොඳයි බලමු බලමු හතරයිෙන් ධන එක මම මේක හිතින් දාන පස්සේ කියලා දෙන්නම් ඉස්සලා අපි දිකට හදමුනේ අඩු කරාම මේ කීයද හතරයි හැමතැනම හතර එනවද බලන්න 13 9ක් ගියාම හතරයි 17 13 න් ගියාම හතරයි ආ එන අවුල හැමතැනම තියෙනවා මේ හතර right එහෙනම් හතර ගත්තා පළවෙනි පොදු හතර ගත්තා දෙවෙනි පදයේදී දෙකෙන් ගුණ කරා හතර ගත්තා තුන්වෙනි පදයේදී තුනෙන් ගුණ කරා හතර ගත්තා එහෙනම් එන්නේ පදයේදී එන්ගෙන් ගුණ කරන්නේ මොකද්ද අඩු කරාම එන්නේ හතර නම් හැම එකටම හතර තමයි එන්නේ හරිද ගුණ කරන්නේ පළවෙනි පදයේදී එකෙන් දෙවෙනි පදයේදී දෙකෙන් තුන්වෙනි පදයේදී තුනෙන් එන්නේ පදයේදී එන්නේ දැන් උත්තර ටික චෙක් කරමු හතර වරක් එක හතරයි හැබැයි පළවෙනි පදයේ හතර නෙවෙයිනේ පහ එනම් මෙතන තව එකක් මක් වෙන්නේ නෝද? 1 3ක් තමයි 5 වෙන්නේ අර ඉස්සෙල්ලා ගන්න වගේම මේ 4 වරක් දෙක 8යි. දෙවනි පදේ 8 නෙවෙයි දෙවනි පදේ 9. එහෙනම් 9 කරගෙන තව එකක් එකතු කරන්න වෙනවා නේද? 4 වරක් තුන 12යි. තුන්වෙනි පදේ 12 නෙවෙයි 13. 13 කරන්නේ 12ට තව එකක් එකතු කරන්න වෙනවා නේද? එහෙනම් මේ ගානේ හැම එකටම වගේ එකක් එකතු කරන්න වෙනවා. එහෙනම් පොදු පදේ මොකද්ද? 4යි 1 4යි 1 ලේසි නේද අනේ දැන්? දැන් අපි හරිනේද? ඔව් සර්. ඔකල් ලියාගන්න. ඔකල් ලියාගන්න. ලේසියෙන්. හතර වෙනි එක තනියෙන් කරන්න බලන්න එහෙනම්. ඔන්න පොඩක් වෙනස් කරලා දෙන්න හදන්නේ. මේක ලියාගෙන ගන්න. ඊළඟ ගණන් දෙන්න හදන්නේ. ලියාගත්ත සර්. ලියාගත්ත නේද? right. අවශ්‍ය ලියාගන්න මම උඩින් ගාන දාන්න. හරි ආ කවුද වල ඉස්සලා මේක උත්තරේ හදලා කියන්නේ පහයි n දන 3 හොඳයි බලමු පහයි n දන 3 ලු එකද එක්කුවා පහයි n දන 3 කියලා තව උත්තර තියෙනවා කියන්න පහයි n දින 2 පහයි n ඍණ 2 කියලා තව දෙකක් කියනවා right බලමු හොඳයි කියන්නකො පහයි n ඍණ 2 පහයි n ඍණ 2 ලු उत्तर उत्तर हानि අඩු කරලා බලමු 8න් 3ක් 5යි හැමතැනම 5 එනවද 13න් 8ක් 5යි 18න් 13ක් 5යි අවුලක් නැහැ එහෙනම් t1 t2 t3 ඊයෙන් තමයි හොයන්නේ ආවේ 5 නම් 5 තමයි ලියන්නේ පළවෙනි පදයේදී ගුණ කරනවා එකෙන් ආවේ 5 නම් පළවෙනි පදයේ එකෙන් දෙවෙනි පදයේ දෙකෙන් ආවේ 5 ලිව්වා තුන්වෙනි පදයේ නිසා තුනෙන් ගුණ කරා
आवे पहा लिवा एन्वनि पदे निसा एन्गेन गुण करा दैन उत्तर चेक करनु पास वाला के का पहा ही नहीं अब भाई पालवे निपागे तूना पुते आ ये पार वैडी एक तुम्हें ना पास वाला के का मैं तो किया के ना तो पहा के ना पालवे निपादे पहा ने वही नहीं पालवे निपादे तूना दैन इससे लग माध्य होना दैन वैडी पूरा चेक कर दिए ना पालवे निपादे तूना नहीं हमें ले वापे कहाने दे इतने ऐसी ना दिए ने पहा पर पहा तूना कराने ना देखा बात कराने ना दे अडू कराने वेले ने वैडी पूरा तिपुरा अडू कराने वेले ना दे पालवे निपादे हादा करने पे आहे ना पुते में के देखा अडू कराना ना रही है बाला नीला ने के पास वाला देखा दहाय आई देवनी पादे दहाय है नहीं देवनी पादे आटा है दी मैं तो ना दिए ने दहाय ने पुते माटा ओनी आटा देवनी पादे ये देखा कठेर वाली है ना पास वाला तूना पहाड़ वाई पहाड़ वाले ने देखा अडू करो दहा तूना है आन ना तुम इनी पादे ताई एना में के हमें की मैं देखा अडू एन दाई ओनी एना पहाई एन रीना देखा शकीरा पटकाल हितिंदानी පහනම් පහයෙන් කියලා ඉස්සලම ලියනවා ලියලා පළවෙනි පදේ දිහා බලන්න පළවෙනි පදේ තුනනේ මෙතන තියෙන ඉලක්කමත් බලන්න පහ මෙන්න මෙතන ඉන්නේ එක්කන මේ තුන කරන්න මොකද්ද කරන්න ඕනි දෙකක් අඩු කරොත් හරිනේ පහ තුන කරන්න පහ තුනෙන් අඩු කරන්න අඩු කරනවා කියලා දෙකක් අඩු කරන්න හරිම ලේසි ඔව් මොකද්ද කරන්නේ පහයෙන් කියලා ලියනවා මෙතන තියෙන්නේ පහනේ මෙතන තියෙන්නේ තුන එනම් මේ පහ තුන කරන්න දෙකක් අඩු කරන්න එපා එන්න දෙකක් අඩු කරන්න කිතුනුත් ඔක දාන්න පුළුවන් අර දිගින් ක දිගට කරා වගේ අපි මෙහෙම ඉඳලා ගණන් කරන්න දැන් අපරාද තව ඉන්නවා බලන්න කවුරු හරි මයික් ඔන් කරලා සද්ද එනවා එපා පුතේ රයිට් මෙන්න පස්සේනි ගාන ඉඳලා හිතින් දාලා බලමුද කරද පොදු පදේ සයෙන් දින දෙක සයෙන් දින දෙක ඔව් 12න් පහක් අඩු කරාම කීයද 7යි 12න් පහක් අඩු කරාම 7යිනේ එහෙනම් 7යි n කියලා ලියුවා බැලුවා පළවෙනි පදේ කියලා ඔව් පළවෙනි පදේ පහනේ අඩු කරනවා ඔව් 7 කියන්නේ 7 පහ කරන්න නම් දෙකක් මක් කරන්න වෙනවද මෙයා පහ කරන්න අඩු කරන්න 7යි n දින දෙක හැදෙන්නේ නෑ පිටියු පුළුවන් නේද ඔව් බක්කල් ගන්න පුළුවන් හයි හරිද එහෙනම් මම උත්තර ටික මම ප්‍රශ්න ටිකක් දෙනවා හරිද මේක ලියන්න ඕනේ නෑ මේක ලියන්න ඕනේ නෑ ප්‍රශ්න පහක් දෙන්න කවුරුත් මයික් ඔන් කරලා උත්තර දාන්න එපා ටග් ගාලා එකපාර පහම ටයිප් කරලා එවන්න උත්තර පහ හරිද උත්තර පහ එකපාර ටයිප් කරලා සරින් සර එවන්න එපා එකක් එවනවා ආයෙත් ටිකක් එහෙමද उत्तर पाए का टाइप करा इलेंगे टाइप करा इलेंगे टाइप करा इलेंगे टाइप करा उत्तर पाए का पारे हो हितिंग कर ले वानों दे केलिम्मा में कहाँ ले हुआ इस्राएल को दुपादे समान है क्या उत्तरे दार निकाम अरे दिक्कत आता है नॉन्ने में पारा ना बिना ना खतरा दिक्कत है तो वाने
අම මිනිත්තු 9 තියෙන ඉක්මන් කරන්න වෙනවා පළවෙනි එක හදුවා සර් 10 එන්නේ බෑ බෑ ඔක්කොම එකපාර දාන්න ඕන පොඩ්ඩක් ඉන්න සර් තා එක ගානේ හරි වෙලා දෙනවා පුතේ වෙලා දෙන්න सर विनाडी पहाई की इवर है कब पर विनाडी पहाई की इवर फोटो एक गाल लानो अरे दान डाल गाल हाँ कट्टे दान हम दायो दाई बड़ा क्या रिक्त दान हुआ वीडियो अंकल पे ना ना हाँ पे ना ओ वीडियो ऑन कर लगते हैं ना देखो वो आगे तो नाम क्या नोटे वीडियो ऑन कर लगते हैं क्या ना मगे नाम यशिन गेम्स यशिन वो यशिन गेम्स जी वीडियो को हम यहाँ पर ऑनलाइन भेज उत्तर टीक बालू मिला नहीं इंदा राइट आगे नहीं ना मिला नहीं था उत्तर टीक बालू मिला नहीं इधर राइट आ पहला वेन पहाड़ का डुकरा हम दहाया ही नहीं ना पोदुपादे पटांग है ना दहाया ही नहीं किया तीन ने दहाया खदा अगर नॉनी में ना मैं यहाँ पहाड़ कराने नॉनी दहाये पहाड़ कराने रहा पहाड़ का डुकरा हतो हाय राइट पाहा मारिया है रेस हैंड करने को रूम में के रेस हैंड करने दान वाली है पाहा मारिया रेस करने बार निकलने तीनों दिन के बालों अवांग का विन नॉन है भैया रूम करने भैया रेस हैंड करने दान ने तेरी नॉन मटी क्या ने दान ने इंजरा अरे केविन नाना सर मुलीम मारी उत्तर पहाड़ में काउंटी के बालों
අද දවසේ මුලින්ම දාපු එක්කෙනා හොයන්න යන්නේ කවුද ඒ හාදයා කියලා බලමු. තව යන්න වෙනවා උඩට. මේ වැඩේ ඔයාලා එකම උත්තරේ කෙනාම දානවා ගොඩක් ඒකයි වැඩි. උත්තර පහම හරියටම දාලා තියෙන්නේ ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ එක්කෙනෙක් දාලා යගේ වැරදි එකක් බලමු අනිත් එක්කෙනාම. ඉස්සලම උත්තර දෙන්නේ දාලා තියෙනවා. හරිද? ඒ දෙන්නගේ එක්කෙනෙක්ගේ පළවෙනියටම දාපු එක්කෙනාගේ එක උත්තරයක් වැරදි. එහෙනම් මම එයාගේ නම කියන්නම්. සකිරා තමයි. සකිරා වෙන්නේ නැතිනේ. සාකිරා හරි. එදුව හරි දෙක හරි පුතේ හරි. එයාගේ එයා තමයි ඉස්සලම උත්තරේ දාලා තියෙන්නේ. ඒ උනාට එයාගේ අන්තිම එක වැරදි. 7යෙන් 9යෙන් කියලා දාලා තියෙන එක වැරදි. ඊළඟට දෙවණියට ඔක්කොම උත්තර දාලා තියෙන්නේ කෙවින් රොසයිරෝ. එයාගේ ඔක්කොම ටික හරි. එහෙනම් පළවෙනියටම දාපු එක්කෙනා විතරක් පිළිගන්න වෙන්නේ කෙවින් රොසයිරෝ. हेमदू මම හැම පාඩමකම දිග ක්‍රමය සහ කෙටි ක්‍රමය දෙකක් උගන්වනවා. ඔයාලට ඒකට දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විභාගවලදී ලකුණු ගන්න පුළුවන් ද කෙටි ක්‍රමෙන් බැරිද කියන එකත් මම කියනවා. දැන් මේකේ නම් කෙටි ක්‍රමෙන් ලකුණු ගන්න පුළුවන් විභාගයට ප්‍රශ්නයක් නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා ඒ කෙටි ක්‍රමෙන් ලකුණු දෙන්නේ නැහැ. ඒ හින්දා ඒවා පැහැදිලි කරනවා. මම උගන්වන්නේ ලකුණු දෙන කෙටි ක්‍රම විතරයි. හරි දැන් මේ කෙටි ක්‍රමෙන් කරාට ලකුණු හම්බෙනවා විභාගයට. දිග ක්‍රමෙන් කරාට හම්බෙනවා කෙටිකින් කරාට හම්බෙනවා. right ඉතින් අපි හොඳ ගමනක් ගන්න 9 ශ්‍රේණිය දරුවන්ට ආරාධනා කරනවා සමදාම රැඳී ඉන්න කියලා නේද right ඉතින් අද පළවෙනි දවස right 2 3 දෙවණියයි තුන්වෙනියයි අහනවා එහස් වෙන වෙලා නැහැ බලන්න කොහොමද ඉන්න බලන්නක් ගාලේ පළවෙනියයි දෙවණියයි දෙවණියයි තුන්වෙනියයි කවුද කියලා අහනවා හරි ශකිරා දැම්මා කෙවින් තමයි හරියට ඔක්කොම ටික දැම්මේ ඊට පස්සේ තව එක්කෙනෙක් දාලා එයාගේ උත්තර එකක් අඩුයි එයාගෙත් අඩුයි අතාරුසි තමයි දෙවෙනියට දාලා දෙන්නේ ඔයා ඇහුවේ හරි ඔයානේ ඇහුවේ දෙවෙනියට දාලා දෙන්න හරියට ඔයා තමයි कैंसल දැයි ලස්සන ලස්සන මල් වගේ ළමයි ටිකක් ඉන්නවා මේ right හොඳයි හැමෝම මූණු හොදලා ඉන්නේ කියලා මම හිතනවා ඔව් වීඩියෝ ඔන් කරන්න සියලු දෙනා මම හිතන්නේ මූණු හොදලා නැති දරුවෝ තමයි මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ හරි එහෙනම් වීඩියෝ ඔන් කරපු මූණු හොදපු සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ ඔෆ් කරන් ඉන්න මූණු හොදන්න නැතුව පන්ති ආපු සියලු දෙනාටත් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයේ පාර ඔන් කරනවා शुभरात्रि अनीत
good night බුදු සරණයි සර් සරණයි පුතේ හැමෝටම බුදු සරණයි එහෙනම් අපි ලබන සති මුණ ගැහමු එහෙනම් සුබ රාත්‍රියක් කියලා මම අහිනවා එහෙනම් bye සානිත් පන්ති link එක දාලා නැහැ නේද තාම කී මොකද්ද පන්ති පුතේ ඊළඟට තියෙන්නේ ඉන්න බලන්න මටත් මතක නැහැ පුතේ අනිත් විෂයන් ටිකේ ටයිම් නම් ඉන්න මට අග්ගල බලලා කියන්නේ link එක දාලා නැද්ද මම මේ ශ්‍රේණි නෝ මේ නෝ මේ නෝ मेसेज